Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sadhu, sadhu, sadhu. Sedhavat vasanavanta pinvatni. Adapita medegat utun dharma desanavak sravane karanatai sodana venne. Pinvatni, api hemova munapana visesa gatluwak tiyenawa. ඒ ගැටලුවට උත්තර හොයාගෙන කතා කළොත් හොඳයි කියලා අද අපි කල්පනා කරා. හැම වෙලෙම මේ හිත තව කෙනෙක් එක්ක ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. මේ හිත හැම වෙලෙම තව කෙනෙක් එක්ක ගැටෙනවා. මේ ගැටෙන සිත ජය ගන්නට භාග්‍යතුන් වහන්සේ අපූර්ව දේශනාවක් අපිට පෙන්වලා දෙනවා. එහෙනම් මේ හිත ජය ගන්නේ කොහොමද? හිතේ තියෙන ස්වභාවය කොහොමද අපි අඳුනාගන්නේ කොහොමද මේ වෛරය දුරු කරන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්වට පෙන්වලා දෙනවා මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ පඨම ආඝාත පටිවිණය කියන සූත්‍රය වෛරය දුරු කිරීම ගැන වදාළ දේශනාව එදාසල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ උපන් වෛරය මුලින්ම නිම්ම දුරු කළ යුතු කාරණා පහක් තියෙනවා කියනවා. එහෙනම් මේ වෛරය නැති කරගන්න කාරණා පහක් තියෙනවා කියනවා. මෙන්න මේ කාරණා පහ ප්‍රගුණ කරොත් එහෙම එයාට පුළුවන් කියනවා වෛරය දුරින්ම දුරු කළා දාන්න. මොනවද මේ කාරණා පහ? භාගතුන් වහන්සේ පෙන්නනවා යම් පුද්ගලයෙක් කෙරෙහි වෛරය ඇති වුණොත් වෛරය නැති කරන එකම දේ තමයි කියනවා මෛත්‍රිය වැඩි යුතුයි. පළවෙනි කාරණා මොකද්ද එහෙනම්? මෛත්‍රිය වැඩි යුතුයි දෙවිනි කාරණේ භාගතුන් වහන්සේ පෙන්නනවා එයා කෙරෙහි කරුණාව වැඩි යුතුයි තුන්වෙනි කාරණේ භාගතුන් වහන්සේ පෙන්නනවා එයා කෙරෙහි උපේක්ෂාව වැඩි යුතුයි හතරවෙනි කාරණේ පෙන්නනවා එයා කෙරෙහි කොහොමද එයා කෙරෙහි වෛරය නැති වෙන්න ඒ උපන් පුද්ගලයා කෙරෙහි වෛරය නැති වෙන්න මොනක් කරන්න කියන්නේ එයා ගැන දැන් අපි ඒ පුද්ගලයා පිළිබඳ නොසිතීම හිතන්න නැති වෙන්න ඕන එයා ගැන හිතන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොටත් වෛරය තියෙනවද? වෛරය ඇති වෙන්නේ නැහැ. ඒක කියන කාරණේද? හතරෙනි කාරණේ. දැන් අපි වෛරය ඇති පුද්ගලයා ගැන අපි හිතන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ තව කෙනෙකු කෙරේ වෛරය ඇති වෙනව නම් ওই විදිහට පස්වෙනි කාරණේ හිතනම් මේ විදිහට. මේ පුද්ගලයා කර්මයේ දායාද කරන් ඉන්නේ. කර්මයේ පිළිසරණ කරන් ඉන්නේ. කර්මයේ උප්පත් ස්ථාන කරගෙන ඉන්නේ. ආන් ඒ නිසා මේ කර්මය දායාද කරගෙන කර්ම උප්පත්ති ස්ථාන කරගෙන සිටින නිසා මේ අපි කල්පනා කරන්න ඕනේ මේ කර්මය එහෙනම් අපි මොකද කරන්නද මේ කර්මය දායාද කරන් ඉන්නව නැද්ද කර්මය දායාද කරන් ඉන්නේ කර්මය ඥාතිය කරන්නේ නැද්ද අපි කර්මය ඥාතියා කරගෙන ඉන්නේ එහෙනම් කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ අනිවිද කල්පනා කරන්න කියනවා මොකද හැමෝම මේ කර්මයට අනුකූල නිවෙද ජීවිත ගත කරන්නේ හොඳ කර්මයක් අපි සසර කරලා තිබුණොත් එයා හොඳ විදිහට ඉන්නවා. නරක කර්මයක් අපි සසර කරලා තිබුණොත් එයා නරක විදිහට ඉන්නවා. ඒ වගේම අපි දැන් හොඳ දෙයක් කරොත් මොකද වෙන්නේ? අපිට අනාගතේ හොඳ විපාක ලැබෙනවා. දැන් අපි නරක දෙයක් කරොත් මොකද වෙන්නේ? අපි නරක විපාක අනාගතේ ලැබෙනවා. එහෙනම් කර්මයේ කොහොමද දායාද කරන් ඉන්නේ? එහෙනම් එයා නරක දේවල් කරොත් විපාකේ කාට ලැබෙන්නේ? එයාට මේ විපාකය ලැබෙනවා. දැක්ක නේද? ඉතින් ඒකේ යාට මේ විපාකේ ලැබෙනවා කියලා අපි නුවණින් විමසන්න ඕනේ. ඒක තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කර්මය දායාද කරන් ඉන්නේ. කර්මය ඥාතියා කරන් ඉන්නේ. කර්මය උප්පත් ස්ථාන කරන් ඉන්නේ. ඔන්න ඔය විදිහට කල්පනා කරන්න කියනවා. එහෙම කල්පනා කරා මොකද වෙන්නේ? ජීවිතය යහපත් කරන්න පුළුවන්ද බැරිද? ඈ? ජීවිතය යහපත් කරගන්න පුළුවන්. ඉතින් ආන් ඒ නිසා අපි හැමෝම හැම වෙලෙම හිතන්න ඕනේ මේ හිතට
වෛරි එද්දි වෛරි නැති කරන්න උත්සාහ කරන්න ඕනි. දේශි එද්දි දේශි නැති කරන්න උත්සාහ කරන්න ඕනි. එහෙනම් ඒ සඳහා මොකද්ද අපි පුරුදු කරන්න ඕනි? ඔන්න මෛත්‍රිය පුරුදු කරන්න. කරුණා පුරුදු කරන්න. උපේක්ෂා පුරුදු කරන්න. ඊට පස්සේ එයාගෙන නොසිතයින්ට. අන්න එතකොට එයාගෙන හිතුවොත් තමයි මේ වෛරය ඇති වෙන්නේ. මේ පහෙන් එකක් කර්මයේ දායාද කරන් ඉන්නේ. එයා නරක දෙයක් කරුත් එයාට ඒක පකලෙදේ. අපි ඒකට මේ දඬුවම් කරන්න යන්න ඕනේ. අපි එයාට සාප කරන්න යන්න ඕනේ නෑ. මොකද එයාට ඒ විපාක ලැබෙනවමයි. අපි ඒ නිසා ආන් ඒ විදිහට හොඳට සිහි නුවණින් යුතුව මෙන්න මේ ධර්මාර්ගය අපි දිනු කරන්න ඕනේ. අන්න එයාට කවදාවත් වර්ධින්නේ නැහැ. මේ උතුම් ලාභය අපිට ලබන්න පුළුවන් එතකොට. ඉතින් පින්වත්නි, ওই විදිහට කටයුතු කරොත් තමයි මේ දේශේ නැති කරගන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රිය කියලා කිව්ව ගමන් ඔබට මතක් වෙන්න පුළුවන් කොහොමද මෛත්‍රී කරන්න කියන එක. මෛත්‍රී කරනවා කියලා කියන්නේ පින්වත්නි, අපි කොහොමද තරහකාරයා ගැන ගුණ දකින්න අපි කැමති නැහැ. තරහකාරයේ ගුණ අපි දකින්න කැමති නැහැ. තරහකාරයේ ගුණ අපි කියන්න කැමති නැහැ. එයා සූපත් වේවා කියන්න කැමති නැහැ. නමුත් අවංක හිතන්ට එයා සූපත් වේවා. එයා නිදුක් වෙත්වා. එයා නිරෝගී වෙත්වා. එයා සැපින් සැපිටපත් වෙත්වා. ආන් ඒ විතර අවංක හිතන්ට. අවංක හිතීම තුළින් මොකද වෙන්නේ? ඒ වෛරේ නැති වෙලා යන අවංක හිතන්න අනේ එයා සූපත් වේ. ඇයි අපි එහෙම හිතන්නේ? පින්වත්නි, මේක බොහොම අමාරුයි. උඩුගම් බලා යෑමක් තියෙන්නේ. ගඟේ උඩට පීනන්න ඕනි. ටිකක් අමාරුයි. අමාරු කියලා අතහරින්නත් බෑ. අපි මේ දේ කරන්න වෙනවා. ආන් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනි මේ ධර්මාර්ගය ඉස්සරහට ගන්න. මේ ධර්මාර්ගය ඉදිරියට යන්න අපි හැම වෙලෙම කල්පනා කරන කෙනෙක් හැටියට එයා කල්පනා කරන්න කොහොමරි මම මේ ගමන ඉස්සරහට යනවා. කොහොමරි මේ ධර්මාර්ගය ටික ටික මම පුරුදු කරනවා. මේ ධර්මාර්ගයේ ජීවිතය යහපත් විදිහටම කටයුතු කරලා මේ ධර්මාර්ගයේ පිළිසරණක් ලබා ගන්නවා. ආන් එහෙම කල්පනා කරන්න ඕනි. ආන් ඒකෙදී එයා හිතනවා මෙන්න මේ කෙනෙක් අතින් වැරදක් වුණාට ඒ වැරදට සමාව දෙනවා. ආන් ඒ නිසා පින්වත්නි, මේ මෛත්‍රී කියලා කියන අවංක වඩන්න ඕනි. භාගතුන් වහන්සේ පෙන්වන යානාවක්සේ පුරුදු කරන්න. නිතර නිතර පුරුදු කරන්න කියනවා. නිතර නිතර එනම් මේ මෛත්‍රී පුරුදු කරන්න ඕනි. කරුණාව අන් අයගේ යහපත දකින්න. ඒ අය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේ හිතන්ට. උපේක්ෂාවටපත් වෙන්න අනේ ආ බැන්නට කමක් නැහැ. මගේ ඇඟේ වැදුණයි. මට උනා යහපත මොකද්ද? ආන් යා ඕනේ දැක් කියපු දේ. ආන් ඊද උපේක්ෂාවටපත් වෙන්න. ඊළඟ හිතන කර්මය දායාද කරන් ඉන්නේ කියලා. එයා නරක දේවල් කරත් එයාට විපාක හැදෙයි. අපි යාට දඬුවම් කරන්න යන්න ඕනේ නැහැ කියලා හිතන්ට. ආන් එතකොට මේ හිතේ තියෙන වෛරය, දේසේ පැහිණ වෙන්න පටන් ගන්නවා. ආන් ওই විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ওই විදිහටත් දකින්න කියනවා. තවත් ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. ඒ තමයි ද්විතීය ආඝාත පටිවිණිය. වෛර දුරු කිරීම ගැන දෙවෙනි ආකාර දේශනා කරලා තියෙනවා. ඒ දවසලත් අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. ඒ වෙලාවේ මේ දේශනාව දේශනා කරන්නේ කවුද මේ? සාරිපුත්තයන් වහන්සේ. දැන් මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. ඔන්න බලන්න. අපගේ සාරිපුත්ත රහතන් සාරිපුත්ත කියලා කියන්නේ අපේ රහතන් වහන්සේ නමක්. මේ ලෝකේ ගෞතම බුද්ධ ශාසනයේ පහළ වුණු ධර්මයේ පිළිබඳ ධර්මයේ ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ ආකාරයෙන්ම දම්සක පවත්වන්න පුළුවන් එකම රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අගසව්වතරින් තනතුරු ලැබපු කෙනෙක්. අගසව් දෙනමක් ඉන්නවා. දෙනම එක නමක් තමයි අපි මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි එහෙනම් මේ දේශනාව කරන්නේ. ඒ වෙලায় ආ කියනවා ස්වාමීන් වහන්සේලාට, යන් අරමුණකගේ භික්ෂුව හට උපන් වෛරයේ මුලිමනින්ම දුරු කළ යුතුයිද? ආන්න එකට කාරණා පහක් ඕනන. කොහොමද මේ කාරණා පහ පුරුදු කරොත් ඔන්න හරියටම සම්පූර්ණයෙන්ම නැති කළ දාන්න පුළුවන් කියනවා. කියන ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා, අපිරිසිදු කායික කියා තියෙන කෙනෙක් කියනවා. එයා හරි අතින් පයින් ගහනවා, එක එක සිල්පද කඩනවා, කායික වලින් සතුන් මරනවා. ආන් ඒ විදිහට ඉන්නවා. හැබැයි මෙයාට පිරිසුදු වාචසික, ඒ කියන්නේ පිරිසුදු වචනය පාවිච්චි කරනවා. අපි ඒගොල්ලෝ කරෙත් ඔන්න වෛරය අපිට දුරු කරන්න වෙනවා. සමහරට වෛරය අපිට ඇති වෙනවා. දැන් අපි හිතනවා එයා සමහර විට අවංක හොඳ වචන කතා කරන කෙනෙක්. හැබැයි එයා අතින් පයින් අනිත් අයට ගහලා හිංසා කරනවා. දැන් අපිට දකින්න ලැබෙනවා එහෙම කෙනෙක්.
එතකොට මොකද කරන්නේ? ආන් එතකොට දැන් ඊට පස්සේ කිය කියන දැන් මෙයා මොකද අපිරිසුදු ඔන්න අපිරිසුදු වචන තියෙනවා. අපිරිසුදු කායිකය තියෙනවා. ඒවයි කට්ටිත් අපිට මේ ගමනේදී මුණ ගැහෙනවා. ඊළඟට අපිරිසුදු වචන පාවිච්චි කරන අය ඉන්නවා. හැබැයි පිරිසුදුයි කායිකය කායිකය හොඳයි. එහෙම වැරදි කරන්නේ වැරදි කාම සේවනය කරන්නේ. ඒ කායික කරන දේවල් එයා ඒ ලකුවට කරන්නේ නැහැ. ඒකල්ල කිරිත් අපි වෛර දුරු කළ යුතුයි කියනවා. සමහර අය ඉන්නවා කියනවා අපිරිසුදු කායිකය තියෙනවා කියනවා. කයින් කරන දේවල් අපිරිසුදුයි කියනවා. වචනෙන් කරන දේවල් අපිරිසුදුයි. අපිරිසුදුයි. හැබැයි භාවනා කරනවා කියනවා. භාවනා කරන සිතේ ප්‍රසාදය ඇති වෙනද කටයුතු කරන් යනවා කියන දෙකම අපිරිසුදුයි. අපි භාවනා කරනවා. ආන් ඒ අයගේ ඉරෙත් අපි වෛර දුරු කරන්න ඕන කියනවා. සමහර අය ඉන්නවා කියනවා අපිරිසුදු කායිකය ඇති වෙනවා කියනවා. ඊළඟට අපිරිසුදු වාචසියක් ඇති වෙනවා. මෙයා කලින් කළ භාවනාවෙත් එයා මේ භාවනා කරන්නේ නැහැ කියනවා. සිතේ ප්‍රසාදය ඇති වෙන්නේ නැහැ කියනවා. ආන් ඒ අයගේ ඉරෙත් වෛරේ අයින් කරන්න කියනවා. සමහර අය ඉන්නවා කියනවා පිරිසුදු කායිකය තියෙනවා කියනවා. පිරිසුදු වාචසිකයක් තියෙනවා කියනවා. කලින් කලට භාවනාවේ සිත නතු කරගන්නවා කියනවා. හොඳට සිතේ ප්‍රසාද ඇති වෙන විදිහට කටයුතු කරනවා කියනවා. ඒ පුද්ගලයන් කිරිත් වෛරය ඇති වෙනවා කියනවා. අන්න දැක්කනේ පින්වත්නි. හොඳට යහපත් ඉන්න කෙනා කිරිත් අපිට වෛරය ඇති වෙනවද නැද්ද? වෛරය ඇති වෙනවා. අයහපත් ඉන්න කෙනා ගැන කවර කතාද? ආන් ඒකයි තියෙන මේ සංසාර ගමනේ භයානකම. දැන් මේ අන්තිමට කිව්ව කාරණේ දිහා හැමදේම පිරිසුදුයි. හැබැයි අපේ හිතේ වෛරයක් ඇති වෙලා. ආන් එහෙම අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඔන්න සමහර ඉන්නවා කියන අපිරිසුදු කායිකය තියෙන්නේ. දැන් මෙයා මොකද කරන්නේ? කට්ටිට ගහනවා. ඊළඟට වැරදි කාම සේවනය කරනවා. මෙයා හරි නරක පුද්ගලෙක්. හැබැයි වචනේ හොඳයි මෙයා. පිරිසුදුයි. ඔන්න ඒ පුද්ගලයා කෙරේ වෛර අයින් කරනගෙන කොහොමද? ඔන්න පින්වත්නි අපි සමහර රෙදි කෑලි තියෙනවා නේ. රෙදි කෑලි තියෙනවා ජරාව ගොඩාක් ගෑවිලා. පොඩි කෑලක් තියෙනවා ගෑවිලා නැහැ මුකුත් කුණු. අපි මොකද කරන්නේ? ඒ කෑල්ලෙන් ඉරලා කෑල්ලක් ගන්න. ආන් ඒ වගේ දකින්න කියනවා මේ මෙයාගේ ජීවිතය දකින්න කියනවා. මෙයා තුල මේ වාචි පොඩි පොඩියක් පොඩි දෙයක් හරි තියෙනවා මෙයාගේ ගුණයක් කියලා. ඒ ගුණේ දකින්න කියනවා. දැක්කනේ වැඩි. අර ඉරලා ගන්න රෙදි කෑල්ල. ඒ වගේ ගුණේ දකින්න කියනවා. ගුණේ දැක්කම කාගේ හිත නිවෙන්නේ? තමන්ගේ තමයි නිවෙන්නේ. අන්න ওই විදිහට ගුණේ දකින්න කියනවා. ඒ කියන්නේ කුණු ගෑවිලට රෙදි කෑල්ලකින් අපි පොඩි කොටසක් හරි අරගන්නේ. ගලව කපලා අපි ගන්න පොඩි කොටසක් හරි. ආන් ඒ විදිහටම ගුණේ දකින්න කියනවා මෙයා කෙරේ. එතකොට මොකද වෙන්නේ? දේශිතක් තියෙනවනම් ඒ දේශිත නැති වෙනව නැද්ද? නැති වෙලා යනවා. ඊට පස්සේ දේශනා කරන ඕන සමහර ඉන්නවා කියනවා අපිරිසුදු වාචසික තියෙන්නේ. වචනේ අපිරිසුදුයි. ඊළඟ පිරිසුදුයි කායික කියා. කායිකය පිරිසුදුයි. ඕන ඒකර කෙරේ වෛරය ඇති වෙනවා කියන හරියට මේ වගේ කියනවා. දිය සෙවල් වෙලින් දිය මේ දැන් වෙහිච්ච පොකුණක් තියෙනවා කියනවා. ඔන්න මහා රස්නී කාලෙක කලාන්ත වුණ කෙනෙක්, පීඩාට පත් වුණ කෙනෙක්, පිපාසිත වුණ කෙනෙක් ඔන්න එතෙන්ට එනවා කියනවා. පොකුණට බැහැලා මොකද කරන්නේ? දිය සෙවල් ටික දෝතින් අයින් කරනවා කියනවා. දිය සෙවල් දන්නව නේද? ඒ දිය සෙවල් ටික අයින් කරලා ඔන්න පැන් ටික බොනවා කියනවා. ආන් ඒ විදිහට මොකද කරන්න තියෙන්නේ? අර ගුණ දකිනවා. දිය සෙවල් දැන් දිය සෙවල් වගේ වැහිල් නැද්ද ඒ ගුණේ ටික? වැහිලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? වැහිච්ච ටික කොමරි අයින් කරලා අර ගුණේ අරගෙන කල්පනා කරනවා. අනේ මෙයා මෙච්චර ගුණවන්තයිනේ. අන්න එයා එහෙම කල්පනා කරනවා. කල්පනා කරාම මොකද වෙන්නේ? වෛරය නැති වෙලා යනවා කියන දෙක නේද? ඉතින් සමහර අය ඉන්නවා කියනවා අපිරිසු කායිකය තියෙනවා කියනවා. නරකයි මෙයා. කයමුත් නරක දේවල් කරනවා. වචනෙමුත් නරක දේවල් කරනවා. හැබැයි මෙයා කලින් කලට භාවනාව කෙරේ මෙයා තතු වෙනවා කියනවා. හරියට මේ වගේ කියනවා. ඒකෙදි කරන්න ඔන්න ඒක රස්නීය කාලයක් එනවා කියන රස්නීය කාල නියගයක් කියනවා. මේ නියග කාලයේදී මොකද වෙන්නේ? වතුර ටික ටික අඩු වෙලා යනවා. දැන් ඔන්න ගව කුරේකින් සිදුන වලක් තියෙනවා. දැන් ඉස්සර ගවයෝනු යන්නේ අඩිතියා. ඉතින් පුංචි ගවයන්ගේ කකුල් පාරක් තියෙනවා. ඒකේ වතුර ටිකක් පිරিলা. මෙයාට පිපාසයි ඒ තරම් වතුර හොයාගන්නවත් නැහැ. මෙයා මොකද කරන්නේ? හරියට ගවයෙක් වගේ කකුල් දෙක ඈත් කළා. අත් දෙකත් ඈත් කළා. අරක බිම බුදියාගෙන අර වතුර ටික බොනවා. තේරුණානේ? තරවද ඒ තරම් වතුර පිපාසයි. බිමට නැවි හරියට ගවයෙක් වගේ හරකෙක් වගේ අර ටික බොනවා කියලා කට තියලා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ දකින්න කියන අච්චර මියාගාවා. දැන් මොකද වෙන්නේ? වැරදි තියෙනවා. හැබැයි පොඩි ගුණයක් හරි බලන්න කියන එහෙම බලන්නේ. අපේ හිතේ තියෙන වෛරය සම්පූර්ණයෙන්ම දුරු කරගන්න. ඊට පස්සේ කියනවා ඔන්න අපිරිසුදු කායිකයා මෙයාට තියෙනවා කියනවා.
අපි සුවාසිසකියත් මෙයාට තියෙන කලින් කලට භාවනා සිත තතු කරගන්නෙත් නෑ බය භාවනා කරන්නේ සිතේ ප්‍රසාදිත කරගන්නෙත් නෑ මෙන්න මේගොල්ල පුද්ගලයන් කෙරෙත් වෛරය අයින් කරන්නගෙන හට මේ වගේ කියනවා දැන් මෙයාගේ ගුණයක් ඩිංගක්වත් තියෙනවද ඩිංගක්වත් ගුණයක් නෑ එයාගෙන දකින්න කියනවා හට මේ වගේ ඔන්න අසනීපෙලා ගොඩාක්ම අසනීපෙලා දීර්ඝ මාර්ගයක පයින් යන්න වෙනවා ලොකු දිග මාර්ගයක පයින් යන්න වෙනවා දැන් ගොඩාක් මෙයාගෙන අසනීපෙලා ඉන්නේ බොහොම දැන් තව ටිකක් මෙරි වගේ යන්නේ මෙයා පාරේ. ඔන්න කෙනෙකුට මුණ ගැහෙන එයා. මෙයා හිතනවා අනේ මෙයාට මේ උපස්ථාන කෙනෙක් කරන කෙනෙක් හම්බුනොත් එයාට අවශ්‍ය බෙහෙත් ටික හම්බුනොත් මෙයාට කලන්ත නොවී යන්න පුළුවන් වුණොත් මේ දීර්ඝ ගමන කියලා එයා හිතනවා කියන අර පුද්ගලයා ගැන. ආන් ඒ වගේ කියන ඉතන තියනවා කියනවා කිසිම අඩුවක් නැති කෙනා ගැන ওই විදිහට හිතන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? අපේ දේශිතක් එයා කෙරේ තියෙනවනම් නැත්තටම නැති වෙලා යනවා. දැක්ක නේද? කොයිතරම් වටිනවද බලන්න. ඒ කොහොමද කල්පනා කරන්න කියන්නේ එයාට එයා අසරණ වෙලා තියෙන එයා රෝගී වෙලා තියෙන්නේ එයාට ලොකු ගමනක් යන්න තියෙනවා එහෙනම් එයා හිතනවා අනේ මෙයාට කලන්ත නොවි අපහසුක් නොවි යන්න උපස්ථායකෙක් හම්බුනොත් එයාට අවශ්‍ය බෙහෙත් ටික හම්බුනොත් කියලා දකිනවා ආන් ඊදිර දකින්න කියන කිසිම ගුණයක් නැති පුද්ගලයා කෙරේ කවදා හරි මෙයාට යහපත පෙන්න කෙනෙක් හම්බුනොත් මෙයා හැදේවිනේ මේ මෙලොව ගුණයක් නැහැ ආන් ඊදිර ගුණ දකින්න කියනවා දැක්ක නේද ඊපස්සේ කියනවා සමහර අය ඉන්නවා කායිකය පිරිසුදුයි. ඔන්න පිරිසුදුයා. පිරිසුදු වාචිකයක් තියෙනවා. එතකොට කලින් කලට භාවනාවට තතු වෙනවා. මෙයා හොඳට ධර්ම පුරුදු කරන කෙනෙක්. අන්න ඒ අය කිරිත් වෛරය තියෙනවා. ඒක මේ වගේ දෙයක් කියනවා. පැහැදිලි ජලය තියෙනවා කියනවා. ඒක පැහැදිලි කියලා කියන්නේ අපිරිසුදුලාද? නෑ. මේ ජලය හරි මිහිරි කියනවා. සිහිල් ජලය තියෙනවා කියනවා. සුදු වැලි තලාව ඇති රමණීය අනේක කියන්නේ විවිධ ගස් වලින් වැහිච්ච පොකුණක් තියෙනවා කියනවා. ඔන්න ගීස්ම කාලේ අර බොහොම අමාරුවෙන් ඉන්න කෙනෙක් කලාන්තූ පීඩරපත් වුණු පිපාසිත පුරුෂයෙක් එතන එනවා කියනවා. ඒ පොකුණ බැල් හරියට නා ගන්නවා කියනවා. ඒ රුක්සෙව ඉඳගෙන නිදා ගන්නවා කියනවා. අන්න ඒ වගේ මේ පිරිසුදු කාය සමාචාර ඇති වෙනවා කියන පිසු වචි සමාකාර ඇති වෙනවා කියන කලින් කලට භාවනා සිත තතු වෙනවා කියනවා. සිත ප්‍රසාද ඇති වෙනවා කියනවා. මේ විදිහට මේ අය කෙරේ සිත ප්‍රසාදී ඇති කර ගැනීම තුලින් දැක්ක නේද එහෙනම් අපිට අපි හැම වෙලෙම හොඳ පුද්ගලයන් කෙරෙත් වෛරය ඇති වෙනවා නරක පුද්ගලයන් ගැන කවර කතාද ආන් ඒ නිසා අපි බුද්ධිමත් වෙලා කටයුතු කරන්න ඕනේ හැම වෙලෙම හිතන්න ඕනේ යහපත් ආකල්ප යහපත් සිතිවිලි අපි ඇති කර ගන්න ඕනේ එහෙනම් දේශය කියලා කියන්නේ Tamanට අහිත පිළිස පවතිනවක් නැද්ද පවතිනවා හැම වෙලෙම Tamanගේ සමහරට Tamanගේ අම්මට තරහ ඇති වෙනවා නේද අත්තම්මත් එක්ක තරහ ඇති වෙනවා සමහරට ළඟපාදී ඉන්න ඇත්ත එක්ක තරහ ඇති වෙනවා ඒ තරහ ඇති වෙන්නේ ඒ තරහ ඇති වෙන්නේ ගුණ දකින්නේ නැති හින්දා කාගේ ගුණේ දකින්නේ තමන්ගේ ගුණේ දකින්න මටමයි මෙහෙම වෙන්නේ මටමයි මේ බනින්නේ දකින්න අනිත් පැත්ත තමන්ගේ ගුණ අගේට දකින්න එහෙනම් මොකද වෙන්නේ අනිත් අය කෙරේ දේශය ඇති වෙනවා එහෙනම් අදින්දන් ඔය දකින්න ඕනේ මොකද්ද? අනුන්ගේ ගුණ දකින්න. තමන්ගේ ගුණ කොහොමද දකින්නේ කියලා අනුන්ගේ ගුණ දකින්න. අනේ අම්මා මට මෙහෙම උදව් කරනවානේ. අත්තම මට මෙහෙම උදව් කරනවානේ. පුතා මට මෙහෙම උදව් කරනවානේ. දුව මට මෙහෙම උදව් කරනවානේ. ලේලි මට මෙහෙම උදව් කරනවානේ. බිරිඳ මට මෙහෙම උදව් කරනවානේ. ස්වාමියා මට මෙහෙම උදව් කරනවානේ. ආන් ඔය විදිහට උදව් කරන ගුණ දකින්න. එතකොට ඔබට දේශය ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. දේසි ඇති 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 කරගත්තොත් ඒ වෙලාව ඇති වෙන මොකද්ද? සැපද දුකද්ද? පීඩාවක්. පීඩාවක්. ඒ නිසා කඳුළුත් වෙනවා හැට. අඬනවා. වැළපෙනවා. ඇයි ඒ? මොකක් කියන්නද? අර අන් අයගේ ගුණ දකින්න ඇති හින්දා. අනේ පව් කියලා දකින්න ඇයි ගුණ? දැක්කම මොකද වෙන්නේ? තමන්ට දේසි ඇතිනවද? තමන්ට අඬන්න එනවද? නෑ. අන්න යා ලස්සනට ජීවිතය ගත කරනවා. ජීවිතය සුන්දරයි. ඒ සුන්දරත්වය ලබා ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් අදේ ඉඳලා අපි පුරුදු කරන්න ඕන දෙයක් තමයි කිසි විටක අනුන්ගේ අගුණ දකින්න එපා. අනුන්ගේ ගුණ දකින්න. ගුණ දැක්කොත් තමයි ලැබෙන ලාභෙ මොකද්ද? මේ සංසාර ගමන යන්න තියෙන තව හේතුවක් අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් සංසාර ගමන යන හේතුව මොකද්ද? අනිත් අයගේ අගුණ දැකීම. එහෙනම් සංසාර නොයන හේතුව මොකද්ද? අනිත් අයගේ ගුණ දැකීම. එහෙනම් ඔන්නාද හොඳට කල්පනා කරන්ද අනිත් අයගේ ගුණ දකින්න වැඩ කරන ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඒ ආයතනයේ වෙන්න පුළුවන් ඉන්න හැමෝගෙම ගුණ දකින්න ඉස්කෝලේ ළමයි වෙන්න පුළුවන් ඉස්කෝලේ ළමයි ගුණ දකින්න ගුරුවරුන්ගේ ගුණ දකින්න අගුණ දැක්කම මොකද වෙන්නේ
එයාට දුකින් ඉන්න අඬා ඉන්න වෙනවා. දවසට එක පාරක් හරි අඬන්න වෙනවා අගුණ දකින්න කෙනාට. ඇයි ඒ? එයා හැම වෙලෙම අනිත් අයව පහත් කරනවා. අනිත් අය පහත් කරන්න එපා. අනිත් අය උසස් කරන්න. අනිත් අය උසස් කරමු මොකද වෙන්නේ? ජීවිතේ සුන්දරයි. එහෙනම් මොන කෙනාගෙන් මොන වැරද්ද වුණත් සමාව දෙන්න. ඇයි සමාව දෙන්නේ? තමන්ගේ ජීවිතයේ සැපේ පිණසයි. එහෙනම් තමන්ගේ ජීවිතේ සැපේ අවශ්‍ය නම් අපි මොකද කළ යුත්තේ? මොකද කරේ යුත්තේ? අපි හැම වෙලෙම තමන්ගේ ජීවිතේ සැපේ අවශ්‍ය නම් අපි හැම වෙලෙම මොකද කරේ යුත්තේ? අනිත් අයගේ ගුණ දකින්න. ආන් එයාට වරදින්නේ නැහැ. ඉතින් ආන් එකත් අපි මතක තියාගන්න ඕනේ. ඉතින් අද අපි වැඩසටහන පවත්වන්නේ බෝධින් වහන්සේගේ බෝධිපාකාරයේ සිට. ඉතින් එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනි බොහෝ අය මේ බෝධිපාකාරී දිකිරීම සඳහා උදව්පකාර කරා. සතුටින් හැමෝම මේ පින් අනුමෝදන් වෙන්න ඕනි. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා ජේතවනාරාමි. වැඩ සිටිද්දී භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට එනවා ඔය බොහෝ පිරිස් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට එනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ සමහර චාරිකාවේ වැඩලා බොහෝ පිරිස් අන්තිමේට භාග්‍යතුන් වහන්සේ මුන් නොගැසී යනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩිට පස්සේ මේ බව කියන හරිම දුකින් මිනිසු ගියා. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට ඇවිල්ලා හැබැයි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට අවස්ථාවක ගොන්ට නොලබුණා කියලා ඒ හරි පසුතැවෙමින් ගියේ අපගේ භාග්‍යතුන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. ඒ බෝධින් වහන්සේගේ බීජයක් රැගෙන ඇවිත් මෙන්න මේ භූමිය පැල කරන්න. එතකොට මාව හම්බුෙන්ට එන අයට වන්දනාමාන කරන්න කියන්න. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ සමකට සලකුවා ජයශ්‍රීමා බෝධින් වහන්සේ. ඉතින් ඔයගොල්ලොත් ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ ඉන්න තැන්වලට මල් පෑන් පූජා කරන් ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා හිතලා ඔබට අප්‍රමාණ පින් රැස් වෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී භාග්‍යතුන් වහන්සේට කරන පුද සත්කාර ඒ සියල්ලම ජයසිංහ බෝධින් වහන්සේට කරන්න කිව්වා. ඒ පිනම රැස් වෙනවා කියලා. ඉතින් එහෙනම් අදටත් වළංගුයි ඒක. ඉතින් එහෙනම් බොහෝ අය පින් කරගන්නවා ජයසිංහ බෝධින් වහන්සේට උපස්ථාන කරලා. ඉතින් ඒක මහා ලාභයක් තමන්ගේ ජීවිතයට. ඒ වගේම අසනීප වෙන අයටත් මහා පිරිසරණක් ලැබෙනවා මේ ජයසිංහ බෝධින් වහන්සේලාට උපස්ථාන කිරීම. ඉතින් ඒ නිසා ඔබ මේ බෝධිපාකාර කටයුතු අවසන් වුණා. ඒ සියලුම පින්වලට මේ පින්න සීල් දෙන සතුටින් අනුමෝදන් වෙලා තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න මහන්සි ගන්න. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් ඒ හැම කරන හැම පිනම් හිතන්න ඕනේ සසර දුකින් නිදහස් වෙන්න උපකාර වෙන්න කියලා. මොකද මේ දුක් විඳින සංසාර ගමනකයි මේ අපි යන්නේ. අය මේ ගෞතම බුද්ධ ශාසින මුණගසෙන්න පුළුවන්. අපි ඕනම වෙලාවක අපේ ජීවිතේ විනාශයලා යන්න පුළුවන්. ආන් ඒ නිසා උපරිම පින් කරගන්න බලන්න මේ ගෞතම බුද්ධ ශාසනේ ආශ්චර්ය අත්දකින්න. ඔබට කවදාවත් එතකොට වරදින්නේ නැහැ. ඉතින් පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනේ පිළිවෙත් පුරනවා කියන එක ඉතර පහසු දෙයක් නෙවෙයි. එනිසා පින කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් ඔබට හැකි පමණින් ඔබ පින් කරන්න හැම වෙලෙම ප්‍රාර්ථනා කරන සුවසේ මේ ධර්මාර්ග ඇසුරෙන්ඩේ අවස්ථාව ලැබෙන්න කියලා. මොකද මේ අපි හැමෝම ගොඩක් දේවල් කරලා තියෙන සංසාර ගමනේදී එක එකයි එක එක විදිහට කරලා තියෙන රජකම් ලැබලා තියෙනවා. දෙවුරු වෙලා තියෙනවා. හැබැයි මේ සෝතාපන්න වීම වෙලා නැහැ. ඉතින් ආන් ඒ නිසා මේ ජීවිතය ගත කරන්න මාර්ගඵල ලැබීම පිණිස මහන්සි ගන්න. ඒක තමයි වැදගත්ම දේ. එනං ගෞතම බුද්ධ ශාසනේ මේ හැම දෙයක්ම කරන්නේ ධර්මමාර්ග දිනු කර ගැනීම පිණිසමයි. ඉතින් ඒ නිසා ඒකේ ප්‍රධාන දේ කරගෙන ඔබ අනිත් සියලු දේ කරන්න. එතකොට ඔබට වර්ධින්නේ නැහැ. එනං උතුම් ධර්මය අවබෝධ කරන්ඩ ඔබ සීල් දෙනාම කල්පනා කරන්ඩ ඒ ගෞතම බුද්ධ ශාසනේ පිළිසරණ ලබන පුද්ගලයන් හැටියට ඒක මහා ලාභයක් වේවි. ඉතින් ඒ නිසා ඒකත් මතක තියාගන්න. මේ පින්නොත් සීල් දෙනාට මේ අද සාකච්ඡා කරපු ධර්ම කාරණා තුලින් ජීවිතය යහපත් කරගෙන ගුණයන් ප්‍රගුණ කරගෙන ජීවිතය ලස්සන කරගන්න මේ පින්වත් සීල් දෙනාට භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම තව කාරණයක් මතක් කරන්න ඕනි. ඒ කාරණේ තමයි අපි මේ ගුණයන් පුරුදු කරද්දී ඒ ගුණයන් තමයි
තමන්ගේ ගුණ නොදකීවා කියලා පුරුදු කරන්න. ඒක ගොඩාක් වටිනා කාරණයක්. හැම වෙලෙම පුරුදු කරන තමන්ගේ ගුණ කවුරුත් නොදකීවා. හරිම ලස්සනයි. ඒක ජීවිතේට ගලප ගන්න. ඒක බොහොම වටිනා දෙයක්. එතකොට තමන්ට මාන්නේ නැති කරගන්න පුළුවන්. එහෙනම් තමන්ගේ ගුණ නොදකීවා කියන තර නිතර හිටන්න. කවුරුත් තමන්ගේ ගුණ දකින්න ඕනේ කියලා හිතන්න. ඒක තමන්ගේ ජීවිතේට මේ ධර්ම මාර්ගය පුරුදු කරද්දී මහා ලාභයක් එකතු වෙනවා. තමන්ගේ තියෙන මාන්නේ නැති කරගන්න. ඊළඟට ධර්ම පුරුදු කර සැපක් ඇතුණු තිතන්න. අනේ භාග්‍යතුන් වහන්සේ නිසා මේ සැපේ ඇති වෙන්නේ. ආන් හිතන් හැම වෙලේ බුදුරජාන් වහන්සේට මේ ලකුණු ටික දාන්න. ඒක තමන්ගේ ජීවිතේට මහා ලාභයක්. මොකද සෝතාපත්ති අංග කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ කෙරෙන සැලෙන පැහැදීම, ධර්මයේ කෙරෙන සැලෙන පැහැදීම, සංඝයා කෙරෙන සැලෙන පැහැදීම, ආර්යකාන්ත සීලය. එහෙනම් අපි හැමෝම පහදී යුත්තේ ගෞතම බුදුරජාන් වහන්සේ උදෙසායි. ආන් එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා ඒ අංග සම්පූර්ණ ධහම කරා පැමිණෙනවා. ඉතින් මේ පින්වත් සීල් දෙනාට මේ උතුම් දහං කාරණේත් ධර්ම අවබෝධය පිණිස උපකාර වේවා. දැන් තියෙන්නේ පුණ්‍යානුමෝදනාව. විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනාව කරන්න ඕනේ. අපි මේ අද වැඩසටහන කරන ඒ බෝධිපාකාරය නිර්මාණ කිරීම සඳහා දායකත්වය දරු මුදලින් ශ්‍රමයෙන් ඒ වගේම ඒ දැකබලා සතුට සිල් දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ සිල් දෙනා නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ධර්මාබෝධිය පිණිස ඒකාන්තයෙන්ම මේ පුණ්‍ය ධර්මය උපකාර ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලුම පින් බලෙන් ඒ සඳහා උදව් උපකාර කර සිල් දෙනා කරන ධාර්මික රැකී රක්ෂා දිනදී සම්බුද්ධිමත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වා, නිදුක් නීරෝගී සුවපත් භාවි චිරජීවනයේම සැලසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලුම පුණ්‍ය ධර්මෙන් අපි අනුමෝදන් කරන්න ඕනි. මාසික සලාක දාන භාරව සිටින සිල් දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සිල් දෙනා නිදුක්කෙත්වා, නීරෝගීත්වා, සුවපත් වෙත්වා. ධර්මාබෝධිය පිණිසත් කරන ධාර්මික රැකිරක්ෂා දිනුවීම් පිණිසත් මේ පුණ්‍ය ධර්මයේ උපකාර ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා වගේම බුද්ධ ශාසන අභිවෘද්ධිය පිණිස දායකත්වය දරනවා රංගන බෝපගේ මහතා සහ නිසාමාමරකෝ මහත්මිය. ඒ දෙපළටත් මේ පින් අනුමෝදන් කරනවා. නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුපත් වෙත්වා. උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිසම ඒකාන්තයෙන්ම මේ පුණ්‍ය ධර්මයේ උපකාර ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මහා සංඝරත්නය උදෙසා සතර දිසායෙන් වඩන මහා සංඝරත්න උදෙසා මහසාර ආරණ්‍ය සේනාසනය තුළ කුටි ඉදිකිරීම අපි ආරම්භ කළා. ඉතින් ඒ කුටි සඳහා දායකත්වය දරනම රෝහණ අල්විස් මහතා සහ නන්ද අල්විස් මහත්මිය, ඒ වගේම කුලීසා ගමගේ මහත්මිය දලංජිය මහතා. අපි ඒ සිල් දෙනාට පින් අනුමෝදන් කරනවා. රෝහණ අල්විස් මහතාට සහ නන්ද අල්විස් මහත්මියට, ඒ වගේම කුලීසා ගමගේ මහත්මියට දලංජිය මහතාට මේ පින් අනුමෝදන් වෙලා ඒ පින්තුන් නිදුක්කෙත්වා, නීරෝගීත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායස ලබත්වා, කරන ධාර්මික රැකී රක්ෂා දිනදී සම්බුද්ධිමත් වේවා. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසන උතුම් ලාභය ලැබීම පිණිස, ධර්මාබෝධිය පිණිස ඒකාන්තයෙන් මේ පුණ්‍ය ධර්ම උපකාර ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු.